අයිබෝවන් ජයග්‍රහය සුබෝදෑසනක් දුවේ පුතේ. ඔබේ ඉතිහාසය දැනුම වැඩිකිරීමේ අරමුණිනුත් ඔබ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් කිරීමේ අරමුණිනුත් අදත් අපි ඔන්න ජාතික පාසලින් ඔබව මුණගැහෙනවා. අපි ගිය සතියේ ආරම්භ කළා ඔබේ සාමාන්‍ය පෙළ එහෙමත් නැත්නම් 11 ශ්‍රේණි ඉතිහාසයේ පාඩම් පොතේ පළමු පාඩම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය තහවුරු වීම පිළිබඳව. එහිදී අපි බ්‍රිතාන්‍ය බලය පිහිටුවා ගැනීම පිළිබඳව පුතේ කතා කළා. අද අපි සූදානම් එහි තවත් අලුත් කොටසකට යන්න නැත්නම් ඉදිරියට යන්න. අද අපි කතා කරන්නේ බ්‍රිතාන්‍ය විරෝධී ව්‍යාපාර පිළිබඳව. ඒ ගැන කතා කරනට අපි බොහොම ගෞරවයෙන් අදත් ආරාධනා කළා ජාතික පාසලට කැලණිය හීන්කෙන්ද මහවිද්‍යාලයේ රත්නායක මහවත්ත ගුරුතුමාට, ඒ වගේම කොළඹ රාජකීය විද්‍යාලයේ නයනා කඹුරුකමුව ගුරුතුමියට අයිබෝවන් සුබදෑසනක් ඔබ දෙපළටත්. එහෙනම් මේ ප්‍රවීණත්වයේ උසරණ ගුරු දෙපළත් එක්ක අපි අදත් සූදානම් මේ ගමන යන්න. අද අපේ පාඩම පිළිබඳව හැඳින්වීමක් ලබාගෙනම නයනා ගුරුතුමිය අපි පාඩමට ප්‍රවේශ වෙමු. ඕ සුබෝදෑසනක් දුවේ පුතේ. අපි අද කතා කරන්නේ බ්‍රිතාන්‍යන්ට එරෙහිව පැවතුණු අරගල කීපයක් පිළිබඳ, බ්‍රිතාන්‍ය විරෝධී අරගල පිළිබඳව. අපි දන්නවා බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවට පැමිණ තමන්ගේ බලය ව්‍යාප්ත කරගත්තේ 1796. ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල බලය අත්පත් කරගෙන හිටියේ ඕලන්දයින්. ඔවුන්ගෙන් තමයි බ්‍රිතාන්‍යයන් තමන්ගේ බලය ලබා ගත්තේ. ඒ වන විටත් උඩරට රාජධානිය ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙලා තිබුණ උඩරට රාජධානිය මේ විදේශීය ජාතීන් දෙගොල්ලොන්ටම අත්පත් කරගන්න බැරි වෙලා තිබුණා. ඒතර බ්‍රිතාන්‍ය මුහුදුබඩ ප්‍රදේශවල පාලනය ගෙන ගියේ බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම මගින්. ඊට පසුව නැවතත් බ්‍රිතාන්‍ය පාලනය දිත්ත පාලනය ලෙස වෙනස් වුණා. ඒ පිළිබඳවත් ඔබ ඉගෙන ගත්තා. ඒ වගේම නැවතත් කිරීටේ පාලනයට නතු වුණා. ඒතර අපි අද කතා කරන්නේ මෙන්න මේ ආකාරයට තුන් ආකාරයකින් ක්‍රියාත්මක වුණු බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ශ්‍රී ලාංකිකයින් ගෙනගේ විරෝධතා අරගල තුනක් පිළිබඳව. මේ පළවෙනි අරගලය තමයි 1797 සහ 98 බදු විරෝධී අරගලය. දෙවෙනි අරගලය තමයි 1818 නිදහස් අරගලය. ඊළඟට වැදගත්ම ඊළඟ අරගලය තමයි 1848 නිදහස් අරගලය. මේ අරගල තුනේදී ශ්‍රී ලාංකිකයන් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ක්‍රියා කළ ආකාරය සහ ඒ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ක්‍රියා කිරීමේදී ඔවුන් මේ සටන් මර්ධනය කරන්න ගෙන ගිය පියවර පිළිබඳව, ඒ වගේම මේ සටන්වල ප්‍රතිඵල පිළිබඳව අපි මේ පාඩමේදී ඔබත් සමග සාකච්ඡා කරනවා. ඉතින් අපි බලමු මේ බ්‍රිතාන්‍ය විරෝධී අරගල කීයක් ඉතිහාසගත වෙලා තියෙනවද කියලා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධී අරගල තුනක් ඉතිහාසගත වෙලා තියෙනවා. අපි මේ කතා කර ආකාරයට පළවෙනි අරගලය තමයි 1797 සහ 98 පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට එරෙහි අරගලය. මේ අරගලය ඇති වුණේ බදු පිළිබඳ ගැටලුවක් නිසා. දෙවෙනි අරගලය තමයි මේ 1818 නිදහස් අරගලය. මේ නිදහස් අරගලයේදී බොහෝම දරුණු ලෙස මේ අරගලය පැවතුණා. ඉතිහාසයේ සඳහන් වෙනවා බ්‍රිතාන්‍යයන් මෙරට අත්හැර යාමට පවා උත්සාහ ගත්තා කියලා මේ අරගලය නිසා. තුන්වන අරගලය තමයි 1848 නිදහස් සටන. මෙන්න මේ අරගල තුනින් පසුව කවදාවත් ආපහු මෙවැනි විරෝධතා අරගලයකට ශ්‍රී ලාංකිකයන්ට යොමු වෙන්න පුළුවන්කම ලැබුණ නැහැ. මොකද බ්‍රිතාන්‍යයන් ඒ තරම්ම දරුණු ලෙස මේ අරගල මර්ධනය කරා. හොඳයි, නයන ගුරුතුමිය පැහැදිලි කළේ අද අපේ ගමන් මඟ පිළිබඳව. දැන් රත්නායක ගුරුතුමා සෝදානම් මෙහි පළමු ව්‍යාපාරයේ පිළිබඳව කතා කරන්න. ක්‍රිස්තු වර්ෂ 1797 සිට 98 දක්වා උද්ඝෝෂණ ව්‍යාපාරයේ පිළිබඳව මොනවද ඒ සඳහා බලපෑ හේතු, ඒ හැම දෙයක්ම අපි දැන් දැනගනිමු. රත්නායක ගුරුතුමනි, සුබෝදාසනක් දුවේ පුතේ. අපි අද කතා කරන්නේ ඇත්තම බ්‍රිතාන්‍ය සම්බන්ධව. ඔබ දන්නවා යුරෝපා ජාතීන් තුන්ගොල්ලක් අපේ රටේ මුහුදුබඩ පළාත් අත්පත් කරන් හිටියා. පළවෙනි ජාතිය පෘතුගීසින් 1505 ඉඳලා, ඉන් පස්සේ ලන්දේසි ජාතිය 1656 ඉඳලා, ඉන් පස්සේ 1796 ඉඳලා ඉංග්‍රීසි ජාතිය. දැන් මේ ඉංග්‍රීසි ජාතීන් විසින් ලංකාවේ මුහුදුබඩ පළාත් 1796 යටත් කරගත්තයින් පස්සේ ඔවුන්ගේ පාලනයට එරෙහිව තමයි ප්‍රථම කැරැල්ල 1797 දී නිර්මාණය වෙන්නේ. අපි ඒක සාමාන්‍ය හඳුනනවා මුහුදුබඩ කැරැල්ල කියලා. නිශාන්තේ මුහුදුබඩ කැරැල්ල ලෙසත් හඳුන්වනවා. එතකොට ඇයි මෙවැනි අරගලයක් එන්නේ? දැන් බලන්න දරුවනේ, බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට ආවේ 1600 දී. ඉන්දියාව තුළ බ්‍රිතාන්‍ය විරෝධී අරගලයක් ඇති වෙන්නේ 1857 සිපොයි කැරැල්ල, අවුරුදු 257කට පස්සේ. අපේ රටේ
එක අවුරුද්දක් තුළ බ්‍රිතාන්‍ය විරෝධී අරගලයක් නිර්මාණය වෙනවා. 1897 1897 බ්‍රිතාන්‍ය පාලනය පටන් ගන්නවා. 1796 පටන් ගන්නවා 97 කැලණ නිර්මාණය වෙනවා. දැන් බලන්න එකම වසර. ඉතින් මේ නිසා අපි බලන්න ඕන ඇයි මෙවැනි ආකාරයක කැලැල්ලක් නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ කෙටි කාලයකින් ඉතාම වසරක් වගේ කෙටි කාලෙකින් ඇයි කැලැල්ලක් නිර්මාණය වුණේ ඉංග්‍රීසීන්ට විරුද්ධව? දරුවනේ ප්‍රථමයෙන්ම ඇත්තෙම ඉංග්‍රීසීන් ලංකාව තුළ ක්‍රියාත්මක කළේ බ්‍රිතාන්‍ය මදුරාසි පාලනය. දැන් මේ මදුරාසි පාලනය අපිට නුහුරු එකක්. හුරු එකක් නෙමෙයි. මොකද අපි අනුගත වෙලා හිටියේ ඇත්තෙම රාජාණ්ඩු ක්‍රමයකටනේ. එතකොට එවැනි තත්වයක සිටි අපිට මදුරාසි පාලන ක්‍රමය බ්‍රිතාන්‍යයන් විසින් අරගෙන යනවා මුහුදුබඩ පළාත්වල. ඕක තමයි ප්‍රථමයෙන් මැති වෙච්ච දේ. දෙවෙනි එක තමයි විශේෂයෙන්ම බදු. දැන් ඉංග්‍රීසි මුහුදුබඩ පාලනයේදී ඔවුන්ට උමනා වෙනවා මුහුදුබඩ පළාත්වලින් අධික ලෙස බදු අය කර ගැනීමක් කරන්න. ඒ කියන්නේ යුද්ධයට ගිය වියදම මේගොල්ලෝ අනාවරණය කරගන්න උත්සාහ කළේ දේශීය වශයෙන් බදු වලින්. එතකොට ඒ නිසා අධික බදු ප්‍රමාණයක් ආරම්භ කරනවා. මෙන්න මේ බදු අය කිරීමේදී විවිධ ආකාරයේ දුෂ්කරතා ඇති වෙනවා. මෙන්න මේ ආකාරය. එකක් තමයි බදු අය කිරීම සඳහා යොදාගන්නේ ඉන්දියා නිලධාරීන්. ඉන්දියා නිලධාරීන් වෙන්නේ අවමිල්දාර කියන නිලධාරීන්. එතකොට මේගොල්ලෝ දේශීය සම්ප්‍රදායන් සිරිත් විරිත් මොනවත් දන්නේ නැති අය. ඒ නිසා ඒක ලොකු ගැටලුවක්. ඊළඟට බදු වෙන්දේසි ක්‍රමය. දැන් නිශාන්ති බදු වෙන්දේසිය ඉතාම අසාධාරණ දෙයක්. ඒක හරියට අර ගහෙන් මිනිහට ගොනා එන්න වගේ වැඩක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඇයි? අර සාමාන්‍යයෙන් බදු ගෙවාගෙන ආපු මිනිස්සුන්ට ඉංග්‍රීසි පාලනයට මේ වෙන්දේසියටත් ඊට වඩා බද්දක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒක තවත් පීඩනයක් වුණා. ඊළඟට තේ තමයි බදු මුදලින් ගෙවන්න නිර්මාණ කියපු එක. දැන් බදු මුදලින් ගෙවීම ඇත්තෙන්ම දැන් මේ වන විට භාණ්ඩ හුමාරු ආර්ථිකයක් අපේ රටේ තියෙන්නේ. ඒතකොට භාණ්ඩ හුමාරු ආර්ථිකයක් තුල කොහොමද මිනිස්සුන්ට මුදල්? ඉතින් ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා මේ මුදලින් බදු ගෙවන්න සිද්ධ වෙච්ච එකත් ලොකු ගැටලුවක් වෙනවා. ඉතින් ඒ වගේම ජනතාව පීඩාවට ලක්කොට තමයි බදු එකතු කරන්නේ. දැඩි ලෙස ජනතාව පීඩාවට ලක් වෙනවා මේ බදු එකතු කිරීමේදී. විශේෂයෙන් දේශීය දැන් බ්‍රිතාන්‍ය අර අපි කියවන්නේ මේක අවමිල්දාරවරු යටතේ බදු එකතු කිරීම සිද්ධ කරා. ඊට පස්සේ බදු වෙන්දේසිය දැම්මා. ඒතර වෙන්දේසියදී ඇත්තෙන්ම සම්පූර්ණයෙන්ම ඒ දේවල් ඒ බදු අය කිරීම සඳහා යොදාගන්නේ එන්නේ යම් ක්‍රියාකාරයක මේ මැර කණ්ඩායම්. ඒතකොට ඒගොල්ලෝ ජනතාව දිහා සාමාන්‍ය ජනතාවගේ දුක වේදනාව වොන් දකින්නේ. ඔවුන්ට ඕන දේ ඔවුන් අකරලා යනවා. සමහරවිට මිනිසුන්ගේ බඩු මුට්ටු හරක බාන මේ දේවලු තරන් ගියා. ඉතින් ඒ වගේ පීඩණයටපත් වුණා හරියට ජනතාව. මෙන්න මේ සියල්ල මත තමයි මේ කැරැල්ල 1897 කැරැල්ල මුහුදුබඩ කැරැල්ල නිර්මාණය වෙන්නේ. මෙතනදී ඇත්ත මේ පැනවූ බදු නව බදු වශයෙන් අපිට ගන්න පුළුවන් පොල් ගස් බද්ද, ඒ වගේම අරක්කු බද්ද, ඒ වගේම තව මාළු බද්ද, තොටුබල බද්ද, ඊටඟට ලුණු බද්ද, ඉතින් දුම්කොළ බද්ද, මෙන්න මේ වගේ බදු රැසක් මේගොල්ලෝ මේ අපේ ජනතා මුහුදුබඩ ජනතාවගෙන් අය කරලා තියෙනවා. මේට සම්බන්ධවම අපි ඉගෙන ගන්න දෙයක් තමයි ද මියුරන් කමිටුව පිළිබඳව. නයන ගුරුතුමිය මොකක්ද මේ මියුරන් කමිටුව කියලා කියන්නේ? ඔව් ඇත්තටම මියුරන් කමිටුව පත් කරන්න හේතු උනේ මේ බදු විරෝධී අරගලයට මොකද්ද පසුබිමුණු හේතු කියලා දැනගන්න. දැන් මේ බදු විරෝධී අරගලය නිසා ඒ අරගලයේදී බ්‍රිතාන්‍යයන් මර්ධනකාරී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරා ශ්‍රී ලාංකිකයින් මර්ධනය කරන්න මේ අරගලයට සම්බන්ධ වෙච්ච අය. ඒ නිසා බ්‍රිතාන්‍ය රජය බැලුවා මේ තරම් විරෝධයක් ඇති වෙන්නේ තාම සුළු කාලෙකින් ඇති වුණු විරෝධයක්නේ මේක. ඒතර මේ විරෝධයට හේතු මොනවාද කියලා හොයලා බලන්න කමිටුවක් පත් කරා. මේ කමිටුව පත් කරනු ලැබුවේ කර්නල් ද මියුරන් කියන පුද්ගලයාගේ මූලිකත්වයෙන්. ඒතර මියුරන් කමිටුව පත් කිරීමේ ප්‍රධාන හේතුව තමයි එහෙනම් මොකද්ද මේ 1797-98 විරෝධතාවයට හේතු සොයා බැලීම. ඒතර මියුරන් කමිටුව මේ පිළිබඳව තොරතුරු හොයලා බලලා ඔවුන් ඊට පස්සේ යෝජනා කීපයක් ඉදිරිපත් කරා. මේ යෝජනා වලින් එකක් තමයි මේ බදු වෙන්දේසි ක්‍රමය අහෝසි කිරීම. දැන් අපේ ගුරුතුමා කිව්වා වගේ දරුවන්ට මතක ඇති මේ බදු වෙන්දේසි ක්‍රමයේදී, ඒ කියන්නේ බදු එකතු කිරීමේ අයිතිය අවමිල්දාරවරුන්ගෙන් අරගෙන වෙන්දේසි කරා. හැබැයි වෙන්දේසිනේ තුනේ මේ නිශාන්ති මේ බදු එකතු කිරීමේ අයිතිය ලබා ගත්තේ නැවතත් අර අවමිල්දාරවරුන්ම තමයි. එතකොට ඒක අසාධාරණයක් වුණා. ඒ නිසා මියුරන් කමිටු යෝජනා කරා මේක ඉවත් කරන්න කියලා. ඒක නව බදු අවලංගු කරා. බදු එකතු කිරීමට මේ දේශීය භාෂාවවත් සිරිත් විරිත්වත් නොදත් අවමිල්දාරවරු වෙනුවට දේශීය නිලධාරීන් පත් කරා. ඊළඟ තවත් ඔවුන් නිර්දේශ කරා භාණ්ඩ වලින් බදු ගෙවීමට
අවසර දීම. ඔන්න ඔය ආකාරයෙන් තමයි නිර්වන් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක වුණේ. ඒ වගේම තවත් වැදගත් හේතුවක් වුණා. දැන් ඔවුන්ට වැටහුණා බ්‍රිතාන්‍ය රාජ්‍යයට මේ වෙළඳ සමාගමේ පාලනයට මේ එතරම් සාර්ථකව නැහැ කියලා. ඒ වගේ මිනිසුන්ගේ විරෝධතාවය ඇති වෙන හින්දා ඔවුන් හිතුවා මේ වෙළඳ සමාගම සමග බ්‍රිතාන්‍ය රජයේ නියෝජිත ඉන්නවලා රජය සහ වෙළඳ සමාගම එකතු වෙලා පාලනය කරන්න. මේ ආකාරයට ආණ්ඩුකාරවරයෙක් ඔවුන් නෙව්වා. ඒ තමයි ලංකාවේ පළමුවෙනි ආණ්ඩුකාරවරයා වන ෆෙඩ්‍රික් නෝත් කියන ආණ්ඩුකාරවරයා. එතකින් පස්සේ ද්විත්ව පාලනය ඇති වුණා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය රජය සහ වෙළඳ සමාගම එකට එකතු වෙලා පාලන කටයුතු කරගෙන යාම. හොඳයි. මෙහිදී අපි දැන් මුලින්ම කතා කළේ මුල් අරගලය පිළිබඳ. තවත් ඉතිහාසගත වූ වැදගත් අරගලයක් තමයි 1818 නිදහස් අරගලය. ගුරුතුමනි, ඔව් අනචාන්ති, මේ නිදහස් අරගලය ඇත්තෙන් මේක එක අතකින් විමුක්ති අරගලයක්. මොකද අපේ රටේ වෙල්ලස් අරගලය ලෙස අපි හඳුන්වනවා මේක. ඌව නිදහස් සටන ලෙස අපි හඳුන්වනවා මේක. මොකද මේක ඌව පළාතෙන් ආරම්භ වෙන්නේ. ඒ වගේම වෙල්ලස් ප්‍රදේශයෙන් මේක ගොඩනැගෙන්නේ. ඒ නිසා මේ නම් දෙකත් අපි භාවිත කරා. කෙසේ වෙතත් ඇත්තෙන්ම මේක නිදහස් අරගලයක්. ජාතිය නිදහස පතා කරන ලද ප්‍රථම සටන ලෙස අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් දරුවනේ, අපි ඇයි දැන් මේ සටන සඳහා පසුබිම් හේතු ගණනාවක් තියෙනවා. විශාල පසුබිම් හේතු ගණනාවක් තියෙනවා. ඒ ප්‍රධානම පසුබිම් හේතුව තමයි නිශාන්ති මෙතනදී ඇත්තෙම 1815 ඇතිවෙච්ච ගිවිසුම අනුව කටයුතු කිරීමක් සිද්ධ නොකරන එක. 1815 ගිවිසුම අනුව කටයුතු කරා නම් මේ කාරණ මේ දේවල් වෙන්නේ නැහැ. ඇත්තෙම ඒ ගිවිසුමේ කිසිදු වගන්තියකට අනුව කටයුතු කරන්න මේගොල්ලෝ පෙළඹුණේ නැහැ. දෙවෙනි කාරණේ තමයි මේ අය විශේෂයෙන් නොදකින්න. දැන් අපේ සාමාන්‍ය ජනතාව නිතර වෙලේ දකින්න රජ කෙනෙක් දැක්ලා තමයි කටයුතු කරේ. දැන් එහෙම දකින්න රජ කෙනෙක් හිටියේ නෑ. තමන් නොදකින්න රජ කෙනෙකුට ගෞරව කිරීමට අපේ ජනතාව තුළ බොහොම අකමැත්තක් තිබුණේ. මෙතනදී මට මතක් වෙනවා මේ කුංකුණාවේ හාමුදුරුවෝ කියන ලද කවිය. මොකද දැන් එතනදී ඒ තියෙන අර රජෙක් නැතිකමේ මේ වහයක බලන්න මෙන්න මෙහෙමයි දරුවනේ කවිය. හොඳට ඔයාලා මතක තියාගන්න. අනේ කූඹියනේ, තුපටත් රජෙක් ඉන්නේ, අපට නැත ඉන්නේ අපේ කරුමේද වන්නේ. රජෙක් ලැබුණෝතින් කැවුම් කිරිබත් කන්නම්, පෙරහැර කරන්නන් සාදු නාදෙන් ගිගුන් දෙන්නම්. බලන්න, පෙරහැර කරන්න කැවුම් කිරිබත් කන්න මේ හැම දෙයකම රජෙක් ලැබෙන්න ඕන. එතකොට දරුවනේ, රජෙක්ගේ ඌමනා කොච්චර තිබුණාද අපේ ජනතාව තුළ. එන්න එහෙන ඒ නිසා දෑසින් දැක බලා යුක්තිය පදින්න රජ කෙනෙක්ගේ ඌමනා තමයි අපේ ජනතාව තුළ තිබ්බේ. නමුත් එහෙම දෙයක් එහෙම නොදකින රජ කෙනෙක් දැන් බ්‍රිතාන්‍ය රජතුමාට තමයි අපිට ගෞරව කරන්න සිද්ධ කියන්නේ. කුංකුණාවේ හාමුදුරුවෝ මේ අපේ ගුරුතුමනි කුහුඹුවන් රැලක් යන විදිය බලලා තමයි මේ කවිය කියන්නේ. දැන් කුහුඹුවා යන්නේ රජිනක් රජෙ පසුපස. නමුත් මේ අපිට එහෙම ඒතරක්වත් අපිට නෑ කියන එක තමයි බොහොම කනගාටුවෙන් කුකුණාවේ හවුදරෝ එදා මේ ගිවිසුම අස්සම් කරලා යද්දි සෙන්කඩ ගලින් පිටත් දෙදි මේ දේ කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තව අනෙක් දේ තමයි නිශාන්ති මේ රදළ ප්‍රධානීන්. දැන් රදළ ප්‍රධානීන් බොහොම වරදාන වරප්‍රසාද සහිතව කටයුතු කරපු කණ්ඩායමක්. මෙන්න මේ ගායට කිසිදු වරප්‍රසාදයක් සහ ඒගොල්ලන්ට ලැබිච්ච ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම අහිමුණයි. ඒ නිසා රදළයන්ගේ අර පැවැත්මට ඒක විශාල බාධාවක් වෙනවා. ඒ වගේ තවත් දෙයක් තමයි දැන් විශේෂයෙන් ගිවිසුම 1815 ගිවිසුමේ පස්වෙනි වගන්තිය තමයි බුදුදහමට සහ භික්ෂුන් වහන්සේලාට සලකනවා කියන එක. මෙතනදී කිසිදු ආකාරයකින් භික්ෂුව කිසිම ආකාරයකින් ගණන් ගැනීමක් කළේ නැහැ. ඒ වගේම බුදුදහමට කර්තව්‍ය දක්වන්න උන ගෞරවයන් නිසි ආකාරයෙන් සිද්ධ කරේ නැහැ. ඒ නිසා විශාල වශයෙන් භික්ෂුන් වහන්සේලා කලකිරලා හිටියේ මේ පාලනය සම්බන්ධව. ඒකත් ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ වගේ මේ පාලන කටයුතු වලදී ඇත්තෙන්ම බ්‍රිතාන්‍ය නිලධාරීන් දේශීය සිරිත් විරිත් දන්නේ. අපිට ආවේනික සිරිත් විරිත් සම්ප්‍රදායක් උඩරට තියෙනවා. ඉන්නේ උඩරට ආවේනික සිරිත් විරිත් පිළිබඳ අවබෝධයක් නොමැති අය තමයි මේ දේවල් කරේ. ඉතින් ඒ නිසා ඒකත් ප්‍රධාන හේතුවක් වෙනවා මෙන්න මේ 1818 කැරැල්ලේ පසුබිම් හේතු ලෙස. ඒ 1818 නිදහස් සටන සඳහා පසුබිම් වූ හේතු. අපි දැන් හොයා බලන්න හදන්නේ 1818 නිදහස් සටන සඳහා ආසන්නතම හේතුව. නැනගුරුතුමිය. ඔව්, ඇත්තටම නිශාන්ති 1818 මේ නිදහස් අරගල ඇති වෙන්න හේතු ගැන අපි ගුරුතුමා කතා කරා. මොකද 1815 අපි දන්න උඩරට රදළ ප්‍රධානීන් සහ
බ්‍රිතාන්‍ය රජය අතර ගිවිසුමක් ඇති වුණා. මේ ගිවිසුමේ වගන්ති 12ක් තිබුණා. මෙවන් ඇතැම් වගන්ති තාම වැදගත් වුණා. විශේෂයෙන්ම මේ අපි ගුරුතුමා සඳහන් කර පස්වෙනි වගන්තිය. ඒතර මේ වගන්ති වලින් බ්‍රිතාන්‍යයන් පොරොන්දු වුණේ ශ්‍රී ලාංකික සම්ප්‍රදායට අනුව, දේශීය සිරිත් විරිත් වලට අනුව, ඒවට අනුගත වෙමින් තමන්ගේ පාලනය කරගෙන යනවා කියලා. ඒතර උඩරට රාජ්‍ය උඩරට ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණේ වෙනම පාලන ක්‍රමයක්. දේශීය සිරිත් විරිත් වලට අනුකූලව. හැබැයි පහතරට ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණේ ඒ කලින් ඔවුන්ට අවශ්‍ය ආකාරයට සකස් කරගත්ත පාලන ක්‍රමයක්. නමුත් මේ වගන්තිවල දැක්වුණු දේවල් ඉෂ්ට කරේ නැහැ. අපේ ගුරුතුමා එක පැහැදිලි කරා. ඒ වගේම තවත් හේතු කීපයක්, ප්‍රබලම හේතු කීපයක් බලපෑව මේ නිදහස් අරගලය ඇති වෙන්න. ඉන් එක හේතුවක් තමයි මේ වෙල්ලස්සේ ඇති වුණු ප්‍රශ්නයක්. ඉතින් අපි දන්නවා වෙල්ලස්ස කියන්නේ ඉතාම ශාස්ත්‍රීය ප්‍රදේශයක්. මේ ප්‍රදේශය පාරම්පරික ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ තිබුණා සිංහලින්ගේ පාරම්පරික තනතුරක්. මේ තමයි මඩිහේ ලේකම් තනතුර. සිංහලින්ගේ පාරම්පරික තනතුරක් වන මේ වෙල්ලස්සේ මඩිහේ ලේකම් තනතුරට මුස්ලිම් පුද්ගලයෙක් පත් කරා. ඔහු තමයි හජ්ජි මරික්කාර කියන පුද්ගලයා. මේක සිංහලින් බොහෝ සේ කුපිත වීමට හේතුවක් වුණා. ඒ වගේම සිංහලින්ට මේ ඔවුන් බොහොම කෝපයෙන් පසු වෙන අවස්ථාවේදී ඔන්න ඔවුන්ට බොහොම හොඳ ආරංචියක් ආවා. උඩරට රාජ්‍යයට හිමිකම් කියන දොරේ සාමි කියන පුද්ගලෙක් මේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයට ආවා කියලා. මේ පුද්ගලයා කීර්ති ශ්‍රී රාජසිංහ රජුරන්ගේ ඥාතියෙක් ලෙස තමයි පෙනී හිටියේ. අපි දන්නවා උඩරට රාජධානී අවසාන කාලයේදී නායක්කර රාජවංශයට තමයි බලේ හිමි වෙලා තිබුණේ. 1815 මේ අවසාන රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බලෙන් පහ කිරීම සිදු වුණා. ඊට පස්සේ බ්‍රිතාන්‍ය පාලනය යටත් වුණා උඩරට රාජධානී. ඒ අතරේ තමයි අපිට දැනගන්න ලැබුණේ මෙන්න මෙහෙම පුද්ගලයෙක් ඉන්නවා කියලා මේ උඩරට වැසියන්ට. ඔවුන් ඉතාම සතුටටපත් වුණා. එහෙනම් ඔන්න දැන් අපිට අරගලයක් කළා, අපේ රාජකම බාර දෙන්න පුද්ගලයෙක් ඉන්නවා කියන එක ඔවුන් දැනගත්තා. ඉතින් මේ ආරංචිය බ්‍රිතාන්‍යයන්ටත් ආරංචි වුණා. ඔවුන් කුපිත වෙලා හිටිය අර සිල්වෙස්ට විල්සන් කියන පුද්ගලයාත් එක්ක, ඒ කියන්නේ සිල්වෙස්ට විල්සන් කියන්නේ මේ කාලේ හිටපු ඒජන්තවරයා, ඒ ඒජන්තවරයාත් එක්ක අර හච්චි මරික්කාර කියන පුද්ගලයා, මේ දොරේ සාමි කියන උඩට රාජධානියට උරුමකම් කියන පුද්ගලයා වල්ලන්න සේනාවක් සමග ආවා. මෙයා එන බව ආරංචි වුණු උඩරට වැසියන් බොහොම කෝපයට පත් වුණා. කෝපයට පත් වෙලා ඔවුන් අර පුද්ගලයින්ට පහර දුන්නා. එතනදි මේ හජ්ජි මරික්කාර කියන පුද්ගලයායි සිල්වෙස්ට වියසන් කියන පුද්ගලයා දෙදෙනාම මිය ගියා. මේ නිසා බ්‍රිතාන්‍යයන් හිතුවා මේක තමන්ට එරෙහිව ඇති වුණු අරගලයක් කියලා. මේ ඇති වුණු මේ අරගලය, මේ විරෝධතාවය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා ඉතා විශාල අරගලයක් බවට පත් වෙලා මේක 1818 නිදහස් අරගලය බවට පත් වුණා. ඔබ දැක්ක දැන් වෙල්ලස්ස ප්‍රදේශයේ කොයිතරම් ශාස්ත්‍රීයකද කියලා. වෙල් ලක්ෂයක් තිබිලා තියෙනවා මේ ප්‍රදේශයේ නිශාන්ති. ඒකයි වෙල්ලස්ස කියලා කියන්නේ. නමුත් මේ ප්‍රදේශයත් සම්පූර්ණයෙන්ම විනාශ වුණා මේ අරගලයේ හින්දා. අපි බලමු ඊළඟට මේ සටනේ පුරෝගාමින් කවුද කියලා. මේ සටනේ පුරෝගාමින් වුණේ කැප්පිටිපොළ දිසාව, මඩුගල්ල දිසාව, පිළිමතලාවේ දෙවන අධිකාරම්, බූටෑවේ රටේරාල, කොහු කුඹුරේ රටේරාල, මෙන්න මේ පුද්ගලයන්. ඒ වගේම දිඹුලාන දිසාව, තඹවෙන්න දිසාව, කිවුලේ ගෙදර මොහොට්ටාල, ගොඩේ ගෙදර අධිකාරම් සහ ගල ගෙදර මොහොට්ටාල කියන මේ පුද්ගලයන් ඔබට මේ අයගේ රූපත් දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔබ මේ එක රූපයක් දැක්ක මං හිතන්නේ ඔබ මේ රූපයේ සිටියේ උඩරට රදළ ප්‍රධානීන් සහ බ්‍රිතාන්‍ය පාලකයන්. ඔවුන්නේ ඇත්තටම උඩරට රදළ ප්‍රධානීන් තමයි බ්‍රිතාන්‍ය පාලකෙන් උඩරට රාජධානිය බාර දුන්නේ. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරන් පලවා හැරලා පාලනය ඔවුන්ගේ අතටද ගන්න. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. ඒ නිසා ඇති වුණ මේ දරුණු අරගලය කොයි ආකාරයෙන්ද ඔවුන් මැඩ පැවැත්වේ කියන එක මං හිතන්නේ අපේ ගුරුතුමා කියලා දෙයි නිශාන්තේ. හොඳයි රත්නායක ගුරුතුමනි, එහෙනම් අපිට ඒ ගැන කියලා දෙන්න. සටන මර්ධනය කිරීම ඇත්තෙම 1818 සටන මර්ධනය කිරීම සඳහා ඔවුන් යොදාගන්නේ ඇත්තෙම අර ගෝත්‍රිකවාදී මිලිච්ච වූ ක්‍රමයන්. මෙතනදී පළවෙනි වශයෙන්ම අපිට ගන්න තියෙන්නේ මේගොල්ලෝ යොදා ගන්නවා මාෂල් ලෝ, නැත්නම් යුද නීතිය යොදා ගන්නවා. මේ දරුවනේ ඔබ දැනගන්න මේ යුද නීතිය කියන්නේ ඉහළ නිලධාරියෙකුගේ අවසරයකින් තොරව වෙඩි තැබීමට ලබා දෙන බලයක්.
එතකොට එතනදී ඕනෑම කෙනෙකුට ඕනෑම අයෙකුට වෙඩි තිබීමේ බලය ලබා දෙනවා. එතකොට ඒක මහා අසාධාරණ දෙයක්. ඇත්තෙන්ම සටන්කරුවන්ට පමණ නැත්නම් කැරලිකරුවන් විතරක් ඉලක්ක වෙන්න ඕන අවස්ථාවේ සාමාන්‍ය ජනතාව ඕනෑම කෙනෙකුට පොඩි මහලු එතකොට භික්ෂුන් වහන්සේලා ඕනෑම කෙනෙකුට වෙඩි තැබීමට තමයි මේ යුද නීතිය පළවන්නේ. එතකොට ඒ තුලින් දරුණු ලෙස මේ කැරැල්ල මර්ධනය වීම සිද්ධ කරා. දෙවෙනි කාලය තමයි බිම්පාලු ප්‍රතිපත්තිය. දරුවනේ බිම්පාලු ප්‍රතිපත්තිය දැන් අපේ මිස් කිව්වා මේ වෙල් ලක්ෂයකින් සමවිත ප්‍රදේශය කියලා. මම ඔබට තම දෙයක් එකතු කරන්නම්. ඔය අවස්ථාවේදී නිශාන්තේ මේ විශේෂයෙන් ඔය රොබර්ට් බවුන්ඩරි කාණ්ඩුකාරවරයාත් එක්ක 1817 සංචාරයකයේ දෙනවා ඔතනදී මේ දේව් කියන වෛද්‍යවරයා. මේ දේව් කියන වෛද්‍යවරයා දේවදුරු ලංකාව කියන පොතේ සඳහන් කරලා තිනවා මේ වෙල් ලක්ෂ ප්‍රදේශයේ තියෙන පළතුරු පමණක් අරගත්තොත් මුළු යුරෝපයටම දෙන්න පුළුවන් කියලා. බොන තරම් පළතුරු ප්‍රමාණයක් එතකොට මේ වෙල් අස පුරා තියෙන්නේ නැද්ද? ඒ වගේ ශාස්ත්‍රීය භූමි භාගයක් දරුවනේ මේ බිම්පාලු ප්‍රතිපත්ති යටතේ සම්පූර්ණයෙන් විනාශ කළ දැම්මා. ඒ කියන්නේ පළබර ගහකොළ, ඒ වගේම අටුකොටු, හරකබාන, ඒ වගේම කුඹුරු, මේ සියල්ල ගිනි තබල, මේ සියල්ල කපා බිම හෙලලා ගිනි තියලා විනාශ කෙරුවා. ඒක තමයි බිම්පාලු ප්‍රතිපත්තිය කියන්නේ. ඒකෙන් ඇත්තෙම අර ජනතාව විශාල ලෙස අසරණ වුණා. යුද්ධයකට ඇත්තෙම අවශ්‍ය වෙන්නේ ආහාර. ඔබ දන්නවා දුටු අභිෂේ හොඳම කියමනක් තියෙනවා හමුදාවක් ගමන් කරන්නේ උදරය මතයි කියලා. එතකොට මේ ආහාර මෙතන සටන් කරන්න බෑ. ඉතින් මෙතනදී ඉංග්‍රීසින් ඒ දේ දැනගත්තා. ඒ අනුව ලංකාවේ මේ බිම්පාලු ප්‍රතිපත්තිය යටතේ සම්පූර්ණ වෙල් අස ප්‍රදේශය විනාශ කරලා දැම්මා. එතකොට ඊළඟ ප්‍රධාන දේ තමයි සටනේ නායකයන්. නායකයන් යම් යම් ක්‍රම මගින් අත්අඩංගු ගත්ත එක. එතකොට සටනේ නායකයන් අත්අඩංගු කරගෙන ඒ අයගේ හිස ගැසා දැමීම් කරා. ඊට අමතරව පිටුහල් කිරීම කරා. ඒගොල්ලන් දේපළ සාසන්තය කරා. දැන් හොඳම අවස්ථාව තමයි මේ කැප්පෙටිපොළ මහනිලමිතුමා ඇත්තෙම මේ මියන අවස්ථාව අපේ දරුවෝ දැනගන්න ඕන. මේ ඒ අවස්ථාවේ හිස දැන් මෙතන තිබ්බහම දංගෙඩියට මේ ඇස් බඳින්න හදපුවම බඳින්න එපා කිව්වා. ඒ කිසි දෙයක් මට එපා කිව්වා. දම්පදේ ගාසාව මම කියනවා ගහලයට කියනවා මෙන්න මේ හරියට මෙන්න මේ ඇස දෙක අතරින් මේ බෙල්ල කපන්න. මොකද නැත්තම් මේ ඇටයක් මතට මේ කඩුව වැටුනොත් එහෙම කැපෙන්නේ කියලා එහෙමත් කියලා. කියන්නේ ගහලයට කියා දෙනවා බෙල්ල කපන හැටි. බලන්න මොන තරම් ශ්‍රේෂ්ඨ නායකෙක්ද කියලා. ඊට පස්සේ පළවෙනි පාර කැපෙන්නේ නැහැ ඇත්තෙන්ම. ගහලය වෙවුලනවා. දෙවෙනි පාර කියනවා මෙන්න මෙතනින් කපන්න මෙතනින් කපන්න කියලා. ඊට පස්සේ අර විදිහට ඒ ගහලයක් ආවම මේ කඳින් සම්පූර්ණ හිස වෙන් වුණා. නමුත් කඳ වැටෙන්නේ නැහැ. කඳ වැටෙන්නේ නැහැ. දරුවනේ බලන්න කඳ මොකද වෙලා තියෙන්නේ. මේ කැප්පිටිකොල වීරයා මේ බිම තියෙන තනකොළ අල්ලගෙන හරියෙන් ඉන්නවා මේ වැටෙන්නේ නැති වෙන්න අත් දෙකෙන්. එතකොට ඒ විදිහට තමයි මේ වීරයෝ අපේ මේ තමයි ජාතික වීරයෝ. නියම වීරයන් කියන්නේ මේ අයට. මෙන්න මේ ආකාරය තමයි ජීවිතය දුන්නේ. ඉතින් ඒ වගේ සටනේ නායකයන් හිසකස මරා දැමීම, ඒ වගේම පිටුහල් කිරීම, මෙන්න මේ හරහා සටන සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. දුවේ පුතේ, මේ දේශප්‍රේමීන් පිළිබඳව, මේ විරුවන් පිළිබඳව ඔබ උගත යුතුමයි. ඒ ඔබේ ඉතිහාස දැනුම වර්ධනය කරගන්නත් ඔබේ විභාගයේ වෙනුවෙනුත්. අපි දැන් කොහොම හරි මේ කටයුතුත් එක්ක මේ නිදහස් අරගලය අසාර්ථක වෙනවා. අපි දැන් කතා කරන්නේ 1818 නිදහස් අරගලය අසාර්ථක වීමට හේතු. නයනගරතුමිය. ඔව් නිශාන්තේ, ඇත්තටම අපි ගුරුතුමා ඔබට දරුවන්ට හොඳින්ම විස්තර කරා කැප්පිටිපොළ මහාධිකාරම් කොයිතරම් නිර්භීත කෙනෙක්ද කියලා. ඔවුන් සමග හිසගසා දැමීමට ලක් වුණා නේද ගුරුතුමා මඩුගල්ලේ දිසාවත්. නමුත් මඩුගල්ලේ මරණයට බිය වෙනකොට කැප්පිටිපොළ මහාධිකාරම් ඉතාම නිර්භීතව මරණයට මුහුණ දුන්නා. ඉංග්‍රීසින් කොයිතරම් මොහු පිළිබඳ පුදුමයට පත් වුණාද කිව්වොත්, ඔහුගේ හිස අරගෙන ගිහිල්ලා ඔවුන්ගේ කෞතුකාගාරයේ, එඩින්බරෝ කෞතුකාගාරයේ තැන්පත් කරලා තිබුණා. මෑත කාලයක තමයි ශ්‍රී ලංකාවට මෙය ලැබුණේ. ඇත්තටම අපි මං හිතන්නේ දරුවන් මේවා අහගෙන ඉන්නකොට දරුවන්ගේ හදවත මං කියන අපේ වීරයන් පිළිබඳ උද්දාමයෙන් පෙළෙනවා ඇති. හොඳයි, අපි බලමු මේ 18 නිදහස් අරගලය අසාර්ථක වෙන්න හේතු. එකක් තමයි මේ සටන මැනවින් සංවිධානයේ වී නොතිබීම. අපි දන්නවා මේ සංනිවේදන ක්‍රමවල දුර්වලතාවය නිසා. ඒ වගේම හොඳින් ඔවුන්ට අවියායුධ තිබුණෙත් නැහැ බ්‍රිතාන්‍යයන්ට වගේම. තැනින් තැන තමයි සටන් කරේ. ඒ නිසා ඒකත් හේතු වුණා සටන මැනවින් සංවිධානය වී නොතිබීමත් හේතුවක් වුණා මේ අරගලය අසාර්ථක වෙන්න. ඒ වගේම සටන පැවතු ප්‍රදේශ අතර සංනිවේදනය දුර්වල වුණා. අපි දන්නවා මේ සංවේදන ක්‍රම අතීතයේ පැවතුනේ ඉතාම ප්‍රාථමික මට්ටමේ.
ඒ වගේම මේ නායකයන් අතර විවිධ පෞද්ගලික ආරවුල් තිබුණා. සටනට පැමිණියාට ඔවුන්ට ඔවුන් අතර විවිධ ආරවුල් තිබුණා. ඒ වගේම තවත් හේතුවක් වුණා. මොකද මේ මොල්ලිගොඩ අධිකාරම් බ්‍රිතාන්‍යයන්ට පක්ෂපාතී වීම. මේකටත් හේතු වුණේ මේ මොල්ලිගොඩ අධිකාරම් අනිත් අධිකාරම්වරුන් අතර පැවති මේ අරගල නිසා ඔහු බ්‍රිතාන්‍යයන්ට පක්ෂපාතී වුණා. ඒ නිසා ඔහුගේ දිසාවනිය තුළින් තමන්ගේ අවි ආයුධ ප්‍රවාහනය කරන්න, ආහාර ගෙනියන්න, බටේන් ප්‍රවාහනය කරන්න බ්‍රිතාන්‍යයන්ට හැකියාව ලැබුණා. ඉතින් ඒකත් හේතුවක් වුණා මේ සටන අසාර්ථක වෙන්න. ඒ වගේම අපේ ගුරුතුමා කිව්වා වගේම බිම්පාලු ප්‍රතිපත්තිය. ඔබ දැන් දන්නවා බිම්පාලු ප්‍රතිපත්තියෙන් කොයි තරම් ජනතාව අසරණ වුණාද කියලා. මොකද ඔවුන්ගේ භව භෝග සියල්ලම විනාශ වෙලා ගියා. ඔවුන්ට ආහාර ගන්න විදියක් තිබුණේ නැහැ. ඒ වගේම සටනේ මේ නායකයින්ට පවා ආහාර ලබා ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා ජනතාව අසරණ වුණා. ඒ නිසා ඔවුන් සටනට සහයෝගය දැක්වීම නැවැත්තුවා. ඒ වගේම මේ සටනේ නායකයින් සතුව තිබුණු දළදා වහන්සේ බ්‍රිතාන්‍යයන් අත්පත් කරගත්තා. මේකත් බ්‍රිතාන්‍යයන්ට ඉතාම වාසිදායක වුණා. අපි දන්නවා සම්ප්‍රදාය අනුව දළදා වහන්සේ අත්පත් කරගන්න අය තමයි ශ්‍රී ලංකාවේ පාලන කටයුතු මෙහෙවන්නේ කියලා. ඒ වගේම තවත් හේතුවක් මත උනානේ ශාන්ති, මේ දොරේසාමි කියලා රජකමට උරුමකම් කිව් පුද්ගලයා විල් භාව කියන ප්‍රදේශයෙන් පැමිණි උපවැදි පුද්ගලයෙක් කියලා. උපවැදි පුද්ගලයෙක් කියන්නේ පැවිදි වෙලා සිවුරු හැරපු පුද්ගලයෙක් කියලා. ඒ වගේම ඊළඟ වැදගත් කාරණේ තමයි මුස්ලිම් ජනතාව බ්‍රිතාන්‍යයන්ට සහය දැක්වීම. මෙන්න මේ හේතුන් නිසා මේ සටන අසාර්ථක වුණා. ඒ වගේම මම එක කියවණක් කියන්න කැමතියි. කැප්පිටිපොළ මහාධිකාරම්තුමා පිළිබඳව එතුමා බ්‍රිතාන්‍යයන් සමග තමයි හිටියේ මුල් කාලයේදී. සටන මර්ධනය කිරීම සඳහා තමයි එතුමා එව්වේ වෙල්ලස ප්‍රදේශයට. ඒ පැමිණි අවස්ථාවේදී එතුමා තමන් සමග පැමිණි හමුදාව හරවා යැව්වා. නුඹලාගේ අවි ආයුධ වලින් මම නුඹලාටම පහර දෙන්නේ නැහැ කියලා ඒ අභීත ප්‍රකාශය කරලා ඔහු මේ සටන් කරුවන්ට එකතු වුණා. එහෙම නේද ගුරුතුමා? ඔව්. හොඳයි. 1818 මේ නිදහස් සටනේ ප්‍රතිඵල පිළිබඳවයි අපි දැන් කතා කරන්නේ. නිශාන්ති ප්‍රතිඵල නම් ඉතා ඉතින් සෝචනීය යුද්ධයක අවසානයේ ඉතාම ඛේදවාචකයක්. දැන් මෙතන සිදුවෙන්නේ දරුවනේ ඇත්තෙන්ම ප්‍රථමයෙන්ම අපි දන්නවා අපේ වීරවරයෝ මරා දාන එක. ප්‍රථමයෙන්ම සිද්ධ වෙච්චදී විශේෂයෙන් කැපිටිපොළ මහනිර්මිතුමා ඇතුළු මේ වීරවරයන් රැසක් හිසගසා මරා දාමන එක. ඊට පස්සේ දරුවනේ අපිට දන්න ඊළඟ ගන්න පුළුවන් වෙන දේ තමයි විශාල පිරිසක් සාමාන්‍යයෙන් මෙතනදී මේ කැලණි අපේ සටන්කරුවන් කියලා අපි කියන්න ඕනේ. මේ සටන්කරුවන් දල වශයෙන් දැන්ට අරන් තියෙන 75,000කට වඩා මරා දැම්මා කියන එක. ඉංග්‍රීසි භටයන් 1,000කට වඩා ප්‍රමාණයක් මෙතෙන්දී මිය ගියා. හැබැයි ඒකේ ඔවුන්ට විශාලම පාඩුවක් වුණා. බ්‍රිතාන්‍ය භටයන් 1,000කට වැඩි ප්‍රමාණයක් මේ සටනේදී මිය යෑමත් සිද්ධ වෙනවා. ඒ වගේම සටනේ නායකයන්ගේ දේපල රාජසන්ත කරනවා. ඒ වගේම සමහර රදළ ප්‍රධානීන් රටෙන් පිටුවහල් කරනවා. දැන් විශේෂයෙන් නොතෙන්දී අපේ ඇහැලේ පොළ අධිකාරම් එහෙම රටින් පිටුවහල් කිරීම සිද්ධ කරනවා. ඉතින් විශාල ජීවිත ප්‍රමාණයක් දේවල ප්‍රමාණයක් රට අහිමි වෙච්ච එක මම ඔයාලට කිව්වා 75,000 කට ජීවිත ප්‍රමාණයක් අපිට අහිමි වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ බ්‍රිතාන්‍ය ආධිපත්‍යයේ වඩාත් ස්ථාවර තත්ත්වයකටපත් කිරීම සඳහා 1818 උඩරට ප්‍රකාශන නිකුත් කරන්නවා මින් පස්සේ. ඒ කියන්නේ 1815 ගිවිසුම අවශ්‍ය කරලා 1818 ප්‍රකාශනය. ඒ මගින් උඩරට නිලධාරීන් ඉහළ නිලධාරීන්ගේ බලතල වරප්‍රසාද විශාල වශයෙන් අඩු කරනවා. එතකොට එතන ඇත්තෙම බ්‍රිතාන්‍යයන් තමන්ට අවශ්‍ය ආකාරයට රටේ පාලනය පවත්වාගෙන යාම සිද්ධ කරන්නේ තමන්ට අවශ්‍ය ආකාරයට. කියන්නේ 15 ගිවිසුම දැන් නැහැ. දැන් අපේ ගිවිසුම තියෙන්නේ ඒ තමයි අපේ දේ තමයි 1818 ප්‍රකාශනය කියලා. ඒ මගින් දැඩි ඊටම මර්ධනකාරී පාලනයක් පටන් ගන්නවා. ඒ කියන්නේ අපිට ඇත්තෙම තව තවත් පීඩණයට පත්වීම තමයි ජනතාවට සිද්ධ වුනේ. ඒ වගේම බෞද්ධ භික්ෂුන් වහන්සේලා සම්බන්ධව නම් එතෙන්දී ඒගොල්ලෝ 1818 ප්‍රකාශනය දක්වලා තියෙන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේට හා පුදසිරිත් වලට යටගිය දවසේ ලබා දුන් ගෞරවේ ඒ ලෙසම ලබා දෙනවා කියලා. ඒක උනේ නැති වුණාට ඉතින් වගන්තියෙන් හරි දක්වලා තිබ්බා. හරි. ඊළඟට සෙසු ආගමකට මෙන්න මේ දේ තමයි බරපතලම දේ. සෙසු ආගම් අදහන අයට ආගම් ඇදහිීමට හා ආණ්ඩුකාරවරයාගේ අවසර ඇතිව සුසු ස්ථානවල සිද්ධස්ථාන ඉදි කිරීමට අවසර ලබා දීම. මෙන්න මේ දේ තමයි ඊට පස්සේ තමයි ලංකාවේ උඩ රාජ්‍ය තුල වෙනත් ආගමික සිද්ධස්ථාන ඉදිවීම සිද්ධ වෙන්නේ. එතකොට ඒක බ්‍රිතාන්‍යයන් තමන් ඒක අවියක් කරගත්තා. ඒ ආකාරයෙන් තමයි මේ දේ සිද්ධ වුණේ.
හොඳයි. බ්‍රිතාන්‍යන්ට විරුද්ධව දේශීය ජනතාව ගෙන ගිය තවත් ඉතිහාසගත වූ වැදගත් අරගලයක් තමයි 1948 නිදහස් අරගලය. ඊට බලපෑ හේතු මොනවද? එහි වැදගත් කරුණු මොනවද කියලා අපිට ගුරුතුමිය කියලා දෙයි. ඔව් නිශාන්ති, දැන් අපි දන්නවා 1918 උඩරට ප්‍රකාශනය මගින් සිංහලෙන්ට බොහොම අසාධාරණයක් වුණා. උඩරට රාජධානියත් මුහුදුබඩ පළාත්වල ක්‍රියාත්මක වුණු පාලන ක්‍රමයටම නතු වුණා. ඒ වගේම උඩරට හා පහත රට ඒකාබද්ධ කරලා පාලන කටයුතු කරගෙන ගියා. ඉතින් ඇත්තටම ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණේ මේ කාරණේ බ්‍රිතාන්‍යයට අවශ්‍ය වුණේ නැහැ උඩරට වෙනම පාලනයක් සහ පහත රට වෙනම පාලනයක් ගෙනියන්න. ඔවුන්ට මේක ලොකු වාසියක් වුණා. ඇත්තට මේ නිදහස් අරගලය 1918. ඊට පස්සේ අපි දන්නවා 1833 ශ්‍රී ලංකා ආර්ථිකයේ මහත් වෙනසක් ඇති කරපු විප්ලවයක් සිද්ධ වුණා. ප්‍රතිසංස්කරණ වර්ගයක් සිද්ධ වුණා. මේ තමයි කෝල් බ්‍රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ. අද දක්වාම අපි මෙහි ප්‍රතිඵල භුක්ති විඳිනවා නිශාන්ති. ඒක මතක තියාගත යුතුයි අපි. ඊළඟට මේ 1948 ඇති වුණු මේ නිදහස් අරගලයට මේකත් ඍජුවම බලපෑවා. ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ 1833 කෝල් බ්‍රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ. දෙවෙනි එක තමයි ටොරින්ටන් සාමිවරයාගේ බදු ප්‍රතිපත්තිය. හොඳයි, මේවෙන් අපි බලමු මේ කෝල් බ්‍රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කොහොමද මේ 1848 නිදහස් අරගලයට බලපෑවේ කියලා. බලපාපු ආකාරයේ බැලුවොතින් ගම් සභාවල අධිකරණ බලතල උසාවි වලට පැවරුවා. අපි දන්නවා අතීතයේ ඉඳලම මේක රාජාණ්ඩු කාලයේ ඉඳලා අනුරාධපුර පොළොන්නරුව අවදී ඉඳලම ගම් සභාවලින් තමයි මේ අධිකරණ කටයුතු කරගෙන ගියේ. මේ අධිකරණ කටයුතු උසාවි වලට පැවරුවා. ඒ නිසා මේ ගම්මුන්ට සිද්ධ වුණා උසාවි වලට යන්න. ඔවුන් දැනගෙන හිටියේ නෑ මේ උසාවි වල කතා කරන භාෂාව. මොකද ඔවුන් කටයුතු කරේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වගේම ඔවුන්ට මුද්දර ගාස්තු ගෙවන්න සිද්ධ වුණා, නීතිඥ ගාස්තු ගෙවන්න සිද්ධ වුණා. මේක මේ ගැමියන්ට ඉතාම තදින් බලපෑවා. මොකද සුරු ආරවුලකට වුණත් ගම් සභාවට යන්නේ නැතුව ඔවුන්ට උසාවියට යන්න සිද්ධ වීම. ඊළඟට ගම් සභා මගින් තමයි මේ ඇලවේලි ප්‍රතිසංස්කරණය කිරීම, අලුත් ඇඩියා කිරීම, ඒ තැනීම ආදී කටයුතු කරේ මේ බලතලත් ගම් සභාවලට අහිමි වුණා. ඒ වගේම මේ කෝල් බ්‍රුක් ප්‍රතිසංස්කරණ මගින් තවත් සිදු කරපු වැදගත් දෙයක් තමයි වතු වගාවට අනුග්‍රහය දැක්වීම. ඒ නිසා ග්‍රාමීය කෘෂිකර්මාන්තයට තිබුණු ඒ අනුග්‍රහය නැති වෙලා ගියා. වතු වගාවට තමයි තනි කරම බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහය ඇති වුණේ. අපි මතක තබා ගන්න ඕනේ මේ කෝල් බ්‍රුක් කැමරන් කොමිසම පත් කිරීමට ප්‍රධාන හේතුවක් තමයි ශ්‍රී ලංකාවට ගැලපෙන පාලන ක්‍රමයක් සකස් කිරීම, වගේම ශ්‍රී ලංකාවෙන් ලැබෙන ආදායමට වඩා වියදම වැඩි වුණා. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වුණා කෙසේ හෝ ලංකාවෙන් ආදායම වැඩි කර ගන්න. ඒ වගේම රාජකාරී ක්‍රමය අහෝසි කරා. අපි දන්නවා කලින් රාජකාරී ක්‍රමය ෆෙඩරික් නෝත් අහෝසි කරා. ඊට පස්සේ නැවතත් මේ 1833 රාජකාරී ක්‍රමය අහෝසි කරා. ඒ නිසා වැව් අමුණු ඇලවේලි ප්‍රතිසංස්කරණ කටයුතු එන හිටියා. ඒ වගේම 1840 ස්ටුවර්ට් මැකන්සි කියන ආණ්ඩුකාරවරයා විසින් මුඩු බිම් පනත පැනෙව්වා. ඒ නිසා වතු වගාවට ඉඩම් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම විදේශිකයන්ට ඉඩම් මිලදී ගැනීමට අවසර ලබා දුන්නා. මේ හේතු වගේම තවත් කරුණු කීපයක් බලපෑවා. සිවිල් නිලධාරීන්ගේ බලතල අඩු කිරීම, දේශීය කෘෂි කර්මාන්තයේ නොසලකා හැරීම, ඒ වගේම වතු වගාවට පුළුවන් තරම් ඔවුන් අනුග්‍රහය දැක්වුවා. ඒ වගේම තවත් හේතුවක් ඇති වුණා. සුරාසැල් ඇති කිරීම නිසා රට පුරාම මේ සුරාසැල් නිසා රටෙහි සංස්කෘතිය ආර්ථිකය පිරිහීමට පත්වීම. මෙන්න මේ හේතු තමයි කෝල් බ්‍රුක් කැමරන් කොමිසම් සභාවෙන් මේ ප්‍රතිසංස්කරණ 1848 කැරැල්ලට, ඒ වගේ ඒ කියන්නේ නිදහස් අරගලයට බලපෑවේ. හොඳයි රත්නායක ගුරුතුමනි, ටොරින්ටන් සාමිවරයාගේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව කතා කරමින් අද අපි කාලයත් පරිස්සම් කරගෙන අපි අවසානය හරහා යමු. ඇතැම්ම 1888 කැරැල්ල මේ බදු මත තමයි නිර්මාණය වෙන්නේ. ටොරින්ටන් සාමි තමන්ගේ ආදායම වෙනුවට වැඩි කර ගැනීම සඳහා විශාල වශයෙන් බදු අය කිරීමට යොමු වෙනවා. එන්නේ බදු වැඩි කර පුර අය කර ගැනීම. ඒ කියන්නේ ඔරු බද්ද, කඩසාප් බද්ද, සුනක බද්ද, කරත්ත බද්ද, තොටුපොළ බද්ද, මුද්දර බද්ද, තුවක්කු බද්ද, ඇඟ බද්ද වගේ මේ බදු වර්ග රැසක් අය කිරීම ජනතාවට විශාල පීඩනයක් ඇති කරපු දෙයක් සිද්ධ වුණා. ඒ වගේම 1888 නිදහස්සන්ට බලපෑ ආසන්න හේතුව වෙන්නේත් මේකමයි. ටොරින්ටන් සාමිවරයාගේ මේ නව බදු ප්‍රතිපත්තිය. ඒ වගේම බදු වලට විරෝධය පාමින් කොළඹ මහනුවර බදුල්ල යන ස්ථාන ජනතාව රැස්වීම පවත්වලා මේ විරෝධතාව තමයි නිදහස් අරගලයක් දක්වා ගෙන එන්නේ.
ඇතැම් මේ නිදහස් අරගලේ අපි නායකයෝ බවට පත් වෙන්නේ වීර පුරන්නප්පු, ගොංගාලේ ගොඩබණ්ඩා, කඩහපොළ හිමි, ඩිංගිරාල ඔබට දැන් දකින්න පුළුවන් පුරන්නප්පු සහ ගොංගාලේ ගොඩබණ්ඩා කියන අයගේ වීරයන්ගේ පින්තූර, කඳපොළ බණ්ඩා වගේ අය. මේ අය තමයි ජාතික වීරයන් ලෙස මේගොල්ලෝ මේ සටනට එකතු වෙච්චි ජාතික වීරයන්. ඊට ඒ වගේ මේ සටන මර්ධනය කිරීම දරුවනේ. මේ සටන මර්ධනය කිරීමත් අර ආකාරයෙන්ම මිලේච්ඡ ආකාරයෙන් සිද්ධ වෙනවා. විශේෂයෙන් යුද නීතිය පනවනවා මෙතෙන්ටත්. යුද නීතිය දරුණු ලෙස කියන්නේ අර මාර්ෂල් ලෝ වගේ නීතිය පනවනවා. ඒ වගේම එතනින් කඩහපොළ හාමුදුරුවෝ, ඩිංගිරාල, පුරුන්අප්පු වගේ අය මරා දැමීම සිද්ධ වෙනවා. මෙතන මරා දැමීම. හැබැයි ගොංගාලේ ගොඩ බණ්ඩා පමණක් පිටු හාල්ස් කිරීම සිද්ධ වෙනවා. අර පරණ විදිහටම 18 විදිහටම බිම්පාලු ප්‍රතිපත්තිය මේ සඳහා යොදා ගන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් සටන දැඩි මර්ධනයකට යොමු කිරීම සිද්ධ කරනවා. හොඳයි. ඒ තමයි අද අපේ පාඩම. අද අපි කතා කළේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය තහවුරු වීම කියන පාඩමට අදාළව බ්‍රිතාන්‍ය විරෝධී ව්‍යාපාර පිළිබඳව. ප්‍රවීණත්වය උසලන අපේ ඇදුරු මඩලට බොහොම ස්තුතියි. කැලණිය හීන්කෙන්ද මහවිද්‍යාලයේ රත්නායක මහවත්ත ගුරුතුමාත්, ඒ වගේම කොළඹ රාජකීය විද්‍යාලයේ නයනා කඹුරුගම ගුරුතුමියත් අද අපේ ජාතික පාසලට පැමිණියා. බොහොම ස්තුතියි දුවේ පුතේ. එහෙනම් දිරියෙන් දවසට මුහුණ දෙන්න අපි ලබන සඳුදා උදෑසනින්ම ඔබව මුණගැහෙනවා. ආයුබෝවන්.